गायन अभिषेक अतिशयन तीरणात्मक मून वरग्न तिबिन अद तवसे विनीश मंडले विनीश गौरवीय विनीश मंडल विद्यट ओब मे विरुतारु दक्वन ए गायने दक्वन सुलु अडुपाडुवक्व विनीशेट गन्नवा कोई आकारें दोब तुम्य मे अधास गेन नवतात मतक कराने उमेंगेन पहुगे काले अपट सिद्धवने मेगुलांगे गायन हैकियावन अधीक्षणे करला दक्षिकेन कौद केला हुतोर गन्न ए अतर तुरदी तपि होंदटोम देक्का होंदटोम दक्षकां पेन्न पुआयत अतरिं पतर गिलिहुना एकड़े हेतुने ए आयम समहट उगुरी आबाधयान निसा एहेमत नत्नम ए मोहतेदी सजीवीकरणेदी सजीवी गायनयन तुलिन अनंत अप्रमाणवत् विधियट अपि अतिन अलुपाडु सिदु वेनवा प्रवीण अपे गायक गायिकावन्गे पवा देवल सिद्ध वेद्दी वेदिकाव तवम थुरुवेमिन पवतिन मे अयगेन ए देवल अपि बलापोरोत्तु वेन्न ओने नमुत तरंगयक् वू निसावेन अपि मोन तरम मे अयगे हेकियावन दनगेन हिटियत එදිනදා පෙන්නපු දක්ෂතාවයන් අනුව තමයි සමහරුන්ට ගිලිහෙන්න සිදු වුනේ. නැත්නම් අර අපි එදිනෙදා මෙතන ඉඳගන්නේ තේරුමක් තියෙන්නේ නැතෝ ඉන්නේ නේද? ඒ නිසාවෙන් තමයි එහෙම කරලා අපි තෝරගත්ත කට්ටිය අතරින් දැන් දක්ෂින් තෝරගන්න අපිට අපහසු වෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් අවදානම් කලාපයට ගිහින් ගිහින් හිටපු මේගොල්ලෝ විනිසුරු මණ්ඩලයේ අපිව අවදානම් කලාපයට එවලා ඉවරයි. අපි දැන් ඉන්නේ අවදානම් කලාපේ. අපි හොයන්නේ කොහොමද මේගොල්ලන්ගේ අඩුපාඩුවක් කියලා තමයි හොයන්නේ. මොකද දක්ෂින්ම තමයි. තවත් දක්ෂයෝ මේ අතරින් තෝරන්න හිතන්නවත් ඕනේ නැහැ අපි. අනිවාර්යෙන් මෙතන ඉන්න සියලුම දෙනා දක්ෂයන්. ඉතින් ඒ අතරින් යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒ අය ගැන තමයි අපිට වග කියන්න වෙලා තියෙන බග गीत गायनी प्रासंगिकला मुलु महत् संगीत लोकेट मत आदर्श बलांगीन प्रेक्षक आदर्श अनेक तरंग तरंगावली वाल तरंग करु आदर्श मुलु लोकेट मत आदर्श मस्तूति वे हेमोट मे वगे शुभ प्रार्थना करना काट ए नवत नवत किसीटिन्नी हेमोम तमंगी गायनी गुडाक यूस उत्सुक वेला गायनी पत्कर मुकद अभी बलापुर गिलिहिन ओ महिताने मुलु लोकेट विनय गारुक वीर परंपरा वक बाबा अपे लंकावे मे सिरिलक वीर परंपरा वे दूपुतुन पेन्वादी अवसान අදවන විට මේ රණවීර රියල් ස්ටාර් ගායන අභිෂේකේ ඒ කිරුල පළඳින විරුතරු පස් දෙනා අතරට යන්නට කෝප්‍රල් ලලිත් වික්‍රමනායක ඔබ ඒ කිරුල පළඳින විරුතරුව වූ ඔබට ලැබෙනවා රුපියල් මිලියන 15ක් වටිනා සුකොබුව ගිනිවසක් ඒ වගේම කෝප්‍රල් සුභාෂිනී ගමගේ ඔබ අද දවසේ මේ කඩේම පසු කර ए विरुथारु पस्तेनागे खंडायमट गोस ओबट देवन स्थाने हिमू ओबट लेबेन्ने टोयोटा अवेंसा लक्ष तीस पाक वाटिना मोटर रत्याक समगम रुपयाल मिलेना ओबट लेबेनो एवागेम अद दावसे श्रीलंका गुवन हमुदाव नियोजने करन एकम विरुथारु सारंग दाया प्रशांत ओबट ए विरुथारु पस्तेनागे खंडायमट अतुलत वोत ඔබ යම් හේකින් සෙවන ස්ථානයේ ලබාගත්තු ඔබට රුපියල් මිලියන 2ක් ත්‍යාග මුදල් වශයෙන් ලැබෙනවා මම හිතන්නේ ආයේෂා කාංචන මේ මෙවන් වූ ත්‍යාග වටිනාකමක් ලබා දෙන්නේ අපේ රටට අමිල සේවයක් කළ මේ
वीर दूपुतुन वेनुवेन अद दवसे पासुगे सतिये ओब गायना कले गायन कुशलतावे अनु ओबट हिमे विनिश मेवन विट लैबी अवसान मीलंग काडेम पासु करमीन विरुतरु सायदनागे कंडायमट अतुलत वन्ने कॉर्पोरल सुभाषिनी गमगे ए ओबवान्नट पुलुवा पियासर नीलधारी सारंग दाय प्रशांत ए ओबद कॉर्पोरल ललित विक्रमनायक ए ओबद विरुथरु सायदनागे कंडायमट ऐतुलत वीम संधा अद दिनेदी अवस्थाव उदा कर गन्नवा कॉर्पोरल ललित विक्रमनायक ओब ललित विक्रम नायक विरुतारु सायदनागे कंडायम सुसुकम लैबुआ एवागेम कॉर्पोरल सुभाषिनी गमके ओबतुमिया तद दिनेदी ए कडेयम पासु करनवा Oh, oh, oh.
මේ තමයි රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ අද දිනේදී තීරණාත්මකම මොහොත. ආයේෂා ළඟ එක් විරුතරුවක් සිටිනවා. තවත් එක් විරුතරුවක් අවදානම් කලාපේ රැඳී සිටිනවා. උමයන්ගණ ඔබට අවස්ථාව තිබෙනවා ඒ විරුතරුව ඔබ හමුවට කැඳවන්න. ඔව් කාංචන, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන විරුතරු යුවළ අතරින් අද දිනේදී එක් විරුතරුවකට සිදු වුණා අවදානම් කලාපයට යන්නට. එසේනම් සිය විනිශ්චය ලබා දෙන්නට අවදානම් කලාපයේ රැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන උප ලොතිනන් තාරංග ලහිරු සම්පත්. අද දිනේදී මෙම විරුතරු දෙදෙනාගෙන් එක් විරුතරුවක් විරුතරු සය දෙනාගේ කණ්ඩායමට පියමනින අතර එක් විරුතරුවක් රණවිරු රියල් ස්ටාර් වේදිකාවට සමුදී ඉන් නික්ම යනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාරංගද, එසේත් නැත්නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාරංගද? මා ආරාධනා කරනවා ඔබ දෙදෙනාටම මා සමීපට පැමිණෙන්න කියා ඒ තීරණාත්මක විනිශ්චය ලබා ගන්නට. තාරංග සාරංග ඔබ දෙපළම මෙම රණවිරු රියල් ස්ටාර් පළමු අදියරේ ඉතාමත් සාර්ථකව ඔබේ හඬ පෞරුෂය තුළින් ඉතාමත් දීර්ඝ ගමනක් පැමිණියා. අද වන විට සුවහසක් වූ ප්‍රේක්ෂක ජනතාව ඔබ වටා එක්රොක් වී සිටිනවා. නිවහල් දේශයක උරුමය දිනා දෙන්නට සමත් වූ ඔබවන් විරුතරු අද දිනේදී සුවහසක් ජනතාව ප්‍රිය කරන ආකර්ෂණීය ජනතා තරු බවට පත්ව අවසානයි. ඔබ දෙනාට විනිශ්චයේ තීරණ ලබා දෙන්නට කලින් මා කැමති නැවතත් ජැක්සන් ඇන්තනී මහත්මයා වෙත යොමු වන්නට. ඔබතුමා සිරිලක වීර සම්ප්‍රදායට බෙහෙවින්ම ගරු කරන කෙනෙක්. ඔබතුමා සිරිලක වීර පරම්පරාවේ ඉතිහාසය සොයනවා. මෙම විරුතරු එම වීර පරම්පරාවේ වර්තමානය අපට ගෙන එනවා. ඉතිහාසයේ ලියවෙන්නේ මේ රටේ මිනිස්සු කැමති දේ. කිසියම් සමාජයක සිද්ධ වෙනවා කැමති දේවල් සහ අකමැති දේවල්. ඒ අකමැති දේවල් නිකන්ම අමතක වෙලා යනවා. ඒවා සටහන් වෙන්නේ නැහැ. අපි කැමති දේ පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාගතව යනවා. ඒ නිසා ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි කියලා සටහනක් තියෙන එකයි. මේ ජයග්‍රාහී දේවල්, සුභවාදී දේවල් තමයි ඉතිහාසයේ ඉතුරු වෙන්නේ, මතකෙ ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ වර්තමානයේ මේ සහස්රකේ 2009 වසරේ ලංකාවේ ජීවත් වෙච්ච මේ රණවිරුවන් අනාදිමත් අනාගතයක පරම්පරාවන් විසින් මුඛ පරම්පරාගතව උච්චාරණය කරන ජයග්‍රහණයක් අපිට ඉතුරු කරපු අය. ඒ නිසා මේ අය ඉතිහාසගත වෙන අය. මේ අය අපේ මතකෙන් ගිලිහි නොයන අය. ඒ කිරුල මේ අය දිනා හමරයි. ඉතින් එහාටනේ ගමන් කරන්නේ කාංචන. මම මේ කල්පනා කරනවා මේ හැම තොරතුරකම කිසියම් සමාජ විද්‍යාත්මක අර්ථයක් හොයන්නට. ලංකාවේ පහුගිය කාලය පුරාම මේ ජනකාන්ත තරඟවල තරඟ විනිශ්චයන් ප්‍රතිඵලයන් දෙස බලපුවාම අපිට මේ කිසියම් මතයකට එන්න සිද්ධ වෙනවා. දැන් මම කල්පනා කරන්නේ මේ දෙදෙනා අද අවදානම් කලාපයට පහුබැහැලා ඉන්න මේ දෙදෙනා මගේ ඇතුළු මගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අත්‍යන්ත ගෞරවය දිනාගත් අය. ප්‍රධාන වශයෙන් කියනවා මේ තරගයේ සිටින අය අතරින් ශාස්ත්‍රීය පදනමකින් යුක්තව මේ සුභාවිත ගීතය ගායනා කරන දුර්ලභ හැකියාවන් දෙකක් තියෙන දෙදෙනෙක් මේ දෙදෙනා. ඔබ දෙදෙනාගේම හැකියාව හරි දුර්ලභයි. අපි නිකන් අරන් බලමු අද වර්තමාන සමාජයේ ශාස්ත්‍රීය පසුබිමකින් යුක්ත